අයිබෝන් ලකී බියුටි ටිප්ස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැම දෙනෙක්ටම ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ ගොඩක් මට request කරලා තිබ්බ මාතෘකාවක් ගැන. ඒ තමයි තෙල් සහිත සම. එතකොට මේ oil skin එකක් ඇති වෙන්නේ ඇයි? මේකට අපි මොනවද කරන්න ඕනේ? මේකට හේතු මොනවාද? මේක වළක්ව ගන්න කොහොමද? මේ හැම දෙයකටම මම උත්තර දෙන්න අද ලෑස්තිලා ඉන්නවා. ඉතින් ඉස්සෙල්ලාම කතා කරමු මේ oil skin එකක් කියන්නේ මොකක්ද කියලා. ඔගොල්ලෝ දන්නවා සීබම් කියන ශ්‍රාවය පිළිබඳව මේ වෙනකොට. ඒ තමයි අපේ ස්කින් එකේ තියෙන රෝමකූප, මේ රෝමකූප වලට තියෙන ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි, ඒ ග්‍රන්ථි වලින් තමයි මේ සීබම් කියන දේ නිෂ්පාදනය වෙන්නේ. ඉතින් එක රෝමකූපයකට ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි එකක් හෝ දෙකක්, ඒ කියන්නේ දෙකට වඩා වැඩිපුර තියෙනකොට තමයි මූණේ තෙල් ගතිය අපිට දකින්න තියෙන්නේ. ඉතින් නිතරම දිලිසෙන ස්වභාවයක් තියෙනවා. ඔයිල් ස්කින් එකක් දිහා බැලුවම ඕගොල්ලොන්ට හොඳටම පේනවා එක. ඒ වගේම තමයි කුරුලෑ තත්ත්ව තියෙනවා, ඉන්නන් වගේ ඉන්නවා, වයිට් හෙඩ්ස් තියෙනවා, බ්ලැක් හෙඩ්ස් තියෙනවා, මේ හැමදේම ඔයිල් ස්කින් එක තියෙනවා. ඉතින් අපි බලමු මේකට හේතු මොනවද කියලා. ඉතින් හරි මොයිස්චරයිස් එකක් තෝරගත්තේ නැති වුණාම අපේ ස්කින් එක ඔයිල් වෙන්න පුළුවන්. ඔගොල්ලොන්ගේ ජානමය හේතු නිසා ස්කින් එක ඔයිල් වෙන්න පුළුවන්. ඔයා ඉන්න ලොකේෂන් එකේ කාලගුණික විපර්යාස, දේශගුණික විපර්යාස මේකට හේතුවක් වෙන්න පුළුවන්. ඔයා හරි ස්කින් රූටින් එකක් කරන්නේ නැත්නම් අපි නෝමලි කියනවා හොඳ ස්කින් කෙයාර් රූටින් එකක් තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒ ස්කින් කෙයාර් රූටින් එක හරියට ඔයා කරන්නේ නැත්නම්, ඒ වගේම ඔයාගේ ආහාර රටාව නිසා ප්‍රධාන වශයෙන්ම මේ ඔයිල් ස්කින් එක ඇති වෙන්න පුළුවන්. ගොඩක් ෆාස්ට් ෆුඩ් ඔයා ගන්නවා නම්, තෙල් පිටි සීනි බහුලව ගන්නවා නම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ උසට සරිලන බර ඔයාගේ තිබ්බ නැත්නම් අනිවාර්යයෙන්ම මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලෝ මේන්ටේන් කරන්න ඕනේ ඕගොල්ලෝගේ උසත් එක්ක ඔයාට ගැලපෙන බර මොකක්ද කියන එක. හෝමෝන අසමතුලිතතාවය ඕගොල්ලෝ දැනටමත් දන්නවා. මේ කාර්යය නිසාත් ඕගොල්ලොන්ගේ ස්කින් එක ඔයිල් වෙන්න පුළුවන්. සමට ගැලපෙන්නේ නැති පිරිසිදු කාරක භාවිතා කරනකොටත් මේ තත්ත්වය ඇති වෙනවා. ස්පෙෂලි ෆේස් වොෂ් එක, එතකොට සෝප් එක, ක්ලෙන්සර් එක, මේ හැමදේම ඕගොල්ලොන්ගේ ස්කින් එකට බලපානවා. හරියට හරි විදියට යූස් කරන්න ඕනේ. අපි මොන හරි ලෙඩකට ශරීර අභ්‍යන්තරයට බෙහෙත් මොන හරි ගන්නවා නම් සමහර අයගේ ස්කින් එකෙන් අපිට ඒක පේනවා ගොඩක් ඔයිලි වෙලා. ඒ වගේම තමයි සමහර අය අපි දැකලා තියෙනවා මල්ටි විටමින් වර්ග ගන්නවා, සප්ලිමන්ට් වර්ග ගන්නවා. ඉතින් මේ තත්ත්වය ඇති වුණාමත් මේ වගේ තත්ත්වයන් වලට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟට කියන්න ඕනේ මුහුණට හරි ශරීරයට හරි අධික විදිහට දහදිය දානවා නම් ඕගොල්ලොන්ගේ ස්කින් එක ඔයිල් වෙන්න මේකත් බලපානවා. ඔයාලා ඩයට් ප්ලෑන් එකක් කරනවා නම්, මීල් එකක් කන්ට්‍රෝල් කරනවා නම් ඒක ඔයාගේ ශරීරයට ගැලපෙන්නේ නැත්නම් ඔයාගේ ස්කින් එක ඔයිල් වෙන්න පුළුවන්. හොඳට වතුර බිව්වේ නැති වුණාම ස්කින් එක ඔයිල් වෙනවා. එකක් තරයේ මතක තියාගන්න ඕනේ. වැඩිපුර පොල් තෙල් ඔගේ දවස් ටිකේ ප්‍රශ්නත් වුණානේ පොල් තෙල් වැඩි කන්න එපා, මෙන්න මේ වගේ දේවල් වෙනවා කියලා. ඉතින් දෙයියනේ ඕගොල්ලෝ පොල් තෙල් නම් අනිවාර්යයෙන්ම අඩු කරන්න ඕනේ කන එක, නැත්නම් ඕගොල්ලොන්ගේ ස්කින් එකේ තෙල් ගතිය තවදුරටත් වැඩි වෙන්න එක බලපානවා. ඒ වගේම කියන්න ඕනේ ඔයාගේ මෙටබොලිසම් එක ඔයාලා තේරුම් ගන්න ඕනේ. මොකද අපේ පරිවෘතීය ක්‍රියාවලිය කියන එක, ප්‍රතිශක්තිකරණය කියන එක, මේ හැමදේම අපේ ශරීරයට ආවේනික වෙලා තියෙන්නේ. කියන්නේ අපි හොඳට අපේ ශරීරයට අවශ්‍ය දේවල් ගන්න ඕනේ. අපේ හැමෝගෙම බොඩි එක එක්කෙනාගේ තියෙන දේවල් හරිම වෙනස්. ඉතින් මම ගන්න ආහාර රටාව තව කෙනෙක්ට මැච් වෙන්නේ නැහැ. එයා ගන්න ආහාර රටාව තවත් කෙනෙක්ට මැච් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ගන්න ආහාර පානත් එක්ක අපේ තියෙන මෙටබොලිසම් එක අපි අනිවාර්යයෙන්ම මේන්ටේන් කරන්න ඕනේ. ඊළඟට කියන්න ඕනේ පැණි රස ජාති. ගොඩක් මේ ඉතින් ඔය චොක්ලට් වගේ දේවල් කනකොටත් ස්කින් එක ඔයිල් වෙන්න පුළුවන්. ඕගොල්ලෝ මොකක් හරි නයිට් ක්‍රීම් එකක් යූස් කරනවා නම් ඒක ඔයාගේ ස්කින් එකට ගැලපෙන්නේ නැත්නම් ස්කින් එක ඔයිල් වෙන්න පුළුවන්. ඒකත් මතකේ තියාගන්න. ඔයා හොඳට නිදාගන්න නැද්ද? මේ දවස්වල මං හිතන්නේ නිදාගන්න වෙලා තියෙන හින්දා පොඩ්ඩ නිදාගත්තත් කමක් නැහැ. අවම වශයෙන් පැය 7ක්වත් ඕගොල්ලෝ නිදාගන්න ඕනේ. ඉතින් උපරිම නම් ඉතින් දවල් 10ට 11ට 12ට නැගිට්ටත් ප්‍රශ්නයක් නැහැ. රෑ 8ට 9ට නිදාගෙන. ඉතින් ගැලපෙන විදිහට ඔයා එක රූටින් එකක් හදාගන්න ඕනේ. ඒ වගේම තමයි ස්ට්‍රෙස් මැනේජ් කරන්න ඕනේ. බොයෆ්‍රෙන්ඩ්ගේ ප්‍රශ්න වෙන්න පුළුවන්, හස්බන්ඩ්ගේ ප්‍රශ්න වෙන්න පුළුවන්, එහෙනව නැත්තම් ගෙදර ප්‍රශ්න වෙන්න පුළුවන්, නැන්දම්මගේ ප්‍රශ්න වෙන්න පුළුවන්, එමත් නැත්තම් අසල්වාසීන්ගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඉතින් මේ හැම ප්‍රශ්නෙම ඔළුවේ දාගෙන හිටියොත් නම් අපිට මේ වැඩේ කරන්න බෑ. ඒ වගේම තමයි ඔෆිස් එකේ කාගේ හරි මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, අහක යන පාවෙලා යන තොප්පියක් වෙන්න පුළුවන්. ඒ කිසිම දෙයක් ඔයාගේ ඔළුවට දාගන්න එපා. හොඳට ෆ්‍රී එකේ, රිලැක්ස් එකේ දවස ගත කරන්න. ස්ට්‍රෙස් එක අනිවාර්යයෙන්ම අඩු කරගන්න, ඔයාගේ එන්වයරන්මන්ට් එක පුළුවන් තරම් ෆ්‍රී එකේ තියාගන්න, ෆුල් ජොලියේ ඉන්න මං වගේ. ඒ වගේම තමයි කියන්න ඕනේ ව්‍යායාම කරන්නේ නැත්නම් ඒකත් ලොකු ඉෂුව එකක් වෙනවා. අනිවාර්යයෙන්ම විනාඩි 10ක්වත් ඔයාලා ව්‍යායාම කරන්න ඕනේ.
මන්නම් දවසට බැට්මින්ටන් එකක් බැට්මින්ටන් හරි සෙල්ලම් කරනවා හස්බන්ඩ් එක ඇත්තටම ඇට්ලීස්ට් විනාඩි 10ක් 15ක් හරි ඇඟට පොඩි වර්කවුට් එකක් ඕනේ හින්දා ඉතින් දැන් මොනවාද අපි මේවට කරන්න කියලානේ කල්පනා කරේ අපි බලමු මේවට මොනවාද අපිට කරන්න පුළුවන් කියලා මේ ටික පාලනය කරන්න නිතරම පිරිසිදුව ඉන්න ඕනේ ඒක තමයි අංක 1 මේකප් දාගෙන ගෙදර ඇවිල්ලා හැමම මේකප් පිටින් නිදා ගන්නපා එතකොට ගෙදර ඇවිල්ලා කම්මැලිකමට අදනම් මහන්සි කියලා වොෂ් දාන තුන නිදා ගන්නපා පුළුවන් තරම් හැම වෙලේම ගොඩාක් පිරිසිදුව ඉන්න හොඳ බඩි වොෂ් එකක් පාවිච්චි කරන්න හොඳ ෂැම්පු කන්ඩිෂනර් පාවිච්චි කරන්න අපි ගොඩක් දේවල් වලට වියදම් කරනවා හැබැයි අපි හරි දෙයට හරියට වියදම් කරන්නේ නැහැ ඒ නිසා මම ඔයාලා හැමෝටම කියනවා අපේ ස්කින් කෙයාර් රූටින් එක වගේම බඩි කෙයාර් රූටින් එකේ අපිට අවශ්‍ය දේවල් වලට හරියට අපි වියදම් කරන්න ඕනේ හරිම දේ තෝරගන්න ඕනේ එතකොට අපිට පුළුවන් හැමදාම ලස්සන තියෙන්න ඉතින් නිතරම පිරිසිදුවෙන් ඉන්න ඕනේ කාංක එක දිනපතා නෑවත් කමක් නැහැ දිනපතා නාන්න හොඳ නෑ කියලා ගොඩක් වෙලාවට අපි කියනවා දවසක් හරි දවසක් නාන්න කියලා හැබැයි මම දන්නවා බහුතරයක් ගෑනු ළමයි ගොඩාක් පිරිසිදුවේ ඒ කට්ටියට ඩේලි නාන්න ඕනේ ඉතින් ඒ විදිහට නාලා පිරිසිදුලා ඉන්න පුළුවන් නම් ඒකත් ගොඩක් හොඳයි ඕගොල්ලෝගේ සමේ වර්ගයේ හඳුනාගෙන ඒකට අවශ්‍ය කරන නිෂ්පාදන භාවිතය නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ අරයා ගානවා කියලා මෙයා ගානවා කියලා මේ දේ ගන්න එපා ඉස්සෙල්ලාම සම පරීක්ෂා කරගන්න මම කියලා දීලා තියෙනවා කොහොමද ස්කින් එක හරියට පරීක්ෂා කරගන්න කියලා ඉතින් පරීක්ෂා කරගෙන ස්කින් එකට අවශ්‍ය කරන නිෂ්පාදන ටික සිලෙක්ට් කරගෙන හරියට කාලයක් ඒක පාවිච්චි කරලා බලන්න දවසක් දෙකක් පාවිච්චි කරලා අපිට නිෂ්පාදනයක ප්‍රතිඵල කියන්න බෑ අනිවාර්යයෙන්ම මාසයක් ඒ කියන්නේ දවස් 21ක්වත් ඕගොල්ලෝ මේ නිෂ්පාදන පාවිච්චි කරලා බලන්න ඕනේ වතුර ලීටර් 3කට වඩා බොන්න පුළුවන් නම් ගොඩක් හොඳයි ලීටර් 3ක් තමයි අවමය අනිවාර්යයෙන්ම බොන්න ඕනේ දවසකට උසට සරිලන බර නිතරම පවත්වාගෙන යන ඔයා ඊට වඩා වේට් එක වැඩි නම් අනිවාර්යයෙන්ම ඔයාගේ බර අඩු කරගන්න කියන ඉල්ලීම මම මෙතනදී කරනවා මුණ පිරිසුදු කරලා ටෝන කරන එකත් අනිවාර්යයි ඒකත් කරන්න ඕනේ පොල් තෙල් කන්න එපා කියලා මම ඉස්සෙල්ලා කිව්වා මතක ඇති ඒ වෙනුවට ඔයාට පුළුවන් ආදර්ශකයක් විදිහට සලාඩ් එකක් කනකොට ඔලිව් ඔයිල් ටිකක් දාලා ආහාරයට ගන්න ඉතින් අය වගේ දේවල් කරන්න තෙල් පිටිසීනි කරුණා කරලා නවත්තන්න ෆාස්ට් ෆුඩ් නවත්තන්න පැණි බීම නවත්තන්න චොකලට් කන එක නවත්තන්න මේ දේවල් කරන්න දැන් අපි බැලුවා තෙල් ඇති වෙන්නේ ඇයි කියලා මේක පාලනය කරන්න මොකද්ද කරන්න ඕනේ කියලා අපි ඉක්මන ඉක්මන කතා කරා දැන් මම කියලා දෙන යන්නේ හෝම් රෙමඩිස් වලින් අපිට කොහොමද මේ ස්කින් එකේ තියෙන ඔයිල් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙන්නේ කියලා දවසට විනාඩි 15ක්වත් අඩුම තරම ව්‍යායාම කරන්න ඕනේ ඒ අතරේ ඔයාලට පුළුවන් කොමඩු ඒ වගේම තක්කාලි වෙන වෙනම අරගෙන චොප් කරගන්න මේකේ ඉස්ම එකට දාගෙන මේකට වතුර මුකුත් කලවම් කරන්න එපා මේ ඉස්ම ටික ඕගොල්ලෝ අයිස් කියුබ් වෙන්න දාන්න ඊට පස්සේ අයිස් කියුබ් වෙන දාලා මේ ටික අයිස් කියුබ් වුණාට පස්සේ හොඳ පිරිසිදු රෙද්දකට මේකෙන් අයිස් කියුබ් දෙක තුනක් දාලා ඔගොල්ලෝගේ මූණ හොඳට මසාජ් කරන්න විනාඩි 5ක් විතර හොඳට මූණ මසාජ් කරලා ඊළඟට හොඳට මූණ පිරිසිදු කරන්න. ඊට අමතරව කරන්න පුළුවන් බිත්තර සුදු මදයක් අරගෙන ඒකට ලෙමන් බින්දු කිහිපයක් හරි රෝස වතුර ටිකක් හරි දාලා හොඳට මිශ්‍ර කරලා මූණේ ඇප්ලයි කරලා ඊට පස්සේ හොදලා අයින් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තවත් ට්‍රික් එකක් මම කියලා දෙන්නම්. අපි ඉස්සර සමන් පිච්ච මල් අපි කියනවානේ රෑට වතුරේ දාලා උදේට මූණ හොදන්න ගොඩක් හොඳයි කියලා. ඉතින් ඒක ඔයාලට කරන්න හැකියාවක් තියෙනවා නම් ඒක ගොඩක් හොඳ ඔයිල් කන්ට්‍රෝල් එකක්. ඒ වගේම කියන්න ඕනේ නෙල්ලි කොළ තලලා දාලා එතකොට සුදු හඳුන් කුඩු වතුරට දාලා පිච්ච මල් ඒ විදිහට වතුරේ දාලා රෝසපති වතුරේ දාලා ටික වෙලාවක් තියලා මූණ හොදන්න පුළුවන් නම් මේකත් ගොඩක් හොඳයි. ඉතින් මම හිතනවා මේ බියුටි ටිප්ස් ටික ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ලකි බියුටි ටිප්ස් YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න අමතක කරන්න එපා. ලකි බියුටි ටිප්ස් Instagram account එකත් එකතුලා ඉන්න අමතක කරන්න එපා. වැදගත් කියලා හිතනවා නම් subscribe කරන්න. හැමෝටම ගොඩක් ආදරේ.